ಅತಿವು ಮುಖ್ಯನ ಪವತಿನು ಸ್ವರೂಪೇತವೈತಿ ಶ್ರೀಮತ್ತಿವಿಚ್ಚತನ ಪವತಿನ ಸ್ವರೂಪ ಅತಿವಿಚ್ಚಾಮ ಎತ್ತಿನ ಆಬಂಧನೆಯ ಲಕ್ಷಿತ ಅವರು ತನ್ನ ಧ್ಯಾನ ಅದಕ್ಕೆ ಹತ್ತರ ಸಾಮಾನ್ಯ ಲೋಕಿ ಸಿದ್ಧಿ ಬಲವಾದ ಸಾಮಾನ್ಯ ಮಾನಸಿಕ ಮಟ್ಟವೇ ಲಕ್ಷಣ ಬಲ ಏಕಾದ್ರಿ ಮುಲಿ ಅಟವಿಯ ಇಂದಲ ಆವ ಕಥಾಕರ ಅವಿಲ್ಲ ಅವಸಾನ ಕಥಾಗಲಿ ಈ ನಿರ್ವಾಣ ಸಿದ್ಧಿ ನತಿವಿಚ್ಚ ದೇವ ಸಿದ್ಧ ನ್ಯೂನಟ ಪಾತ್ರೆ ಈ ನಿವಿ ಮತ್ತೆಕ್ಕ ಈ ಸಿದ್ಧಿ ನತಿಗು ನೇಮ ಅನ್ನ ಈಗ ತಮ್ಮ ದಿಯ ಪಾತ್ರ ಈಗ ನತಿವಿನ ಅಧಿಯನ್ನು ನಿಷ್ಪಾದನೆ ನತಿವಿಲ ನಿಷ್ಪಾದನೆ ಇರುವಾಮ ಎಂ ಎಂ ದಿ ಉಪದೋನ ಶಕ್ತಿ ಉಪದೋನ ಗಿರುವಾಮ ವಿವಿಧ ಆಕಾರವಲ್ಲ ಸಿದ್ಧಿ ವಿಲಿ ಬಹಳ ಕರೋನು ಕಥೆ ನತಿ ಸಿದ್ಧಿವಿಲಿ ಎದು ಬಹಳ ನವೀಮ ನಿಶಾ ಹೆದನ ಶಕ್ತಿ ನತಿ ಹೆದನ ಶಕ್ತಿ ನತಿ ಈ ಹೆದನ ಶಕ್ತಿ ಕತ್ತೆ ಸಿದ್ಧಿವಿಲ್ಲ ಬಹಳವಿನ ಕೊಟ್ಟ ಏಕ ದೀನೋ ಶಕ್ತಿ ಹತ್ರ ಗೆದ್ದೆ ಈ ಶಕ್ತಿ ಹತ್ರ ಮುಖಕ್ಕೆ ಕಾಪೆ ತೀರು ಕಾಂತನ ತೀರು ತೀರು ರಸಾಯನ ಸಂಯೋಗ ಮೀ ಭೂತಕ್ಕೆ ನೀವು ಮುಖ ಏಕದಾ ಮೀ ಮಾತಾಡ್ತಾ ಭೂತಕ್ಕೆ ಅಲ್ಲಿ ನೀವು ಮುಖ ಭೂತ ಕಿವಿ ರಸಾಯನ ಸಂಯೋಗ ಯಾರ ಕಾಪೆ ಆಯ್ತು ವಿದ್ಯುತ್ ಶಕ್ತಿ ಆಯ್ತು ಕಾಂತ ಇತ್ಯೇಕ ತರಾತ್ರ ಮೂಲಿ ಸಕಸ್ಪಿಷ್ಟ ಸಕಸ್ಪಿಷ್ಟ ನಮ್ಮ ಏಕ ಅತುಲೆ ಏಕ ಅತುಲೆ ಅದೇನು ಏವ ಸಂಯೋಗ ಏನು ರಸ ಆಯರ್ ಇದಕ್ಕೆ ರಸ ಅಯನ ಕಿಯನ್ನು ಮೆತ್ತನ ಕದ್ದೆ ಬಲ ಕೊಡುತ್ತೀನಿ ಬೆನ್ನಲ್ಲಿ ಯಂ ಶುಷಿ ರಸಯಾಕಿರ ಕಿವಹಮ ಲಬಾದೆನ ದಲಿ ರಸಯಲ್ಲಿ ಕಲೇಮ ಲಬಾದೆನ ದಲಿ ದಲೀಮ ಲಬಾದೀಮ ರಸಕಿಯನ್ನೇ ದಲೀಮ ಲಬಾದೆನ ಲಬಾದಿನ ಶಕ್ತಿಯ ಅದುನೇ ಇಟ ಯಾಮ ಗಮನ ಕರೋಲ್ ಗುಣ ಗುಣಂಕಾರ ತಮಕು ತಿಕ್ಕ ಏಕ ತಮ ರಸಾಯನ ಈ ರಸಾಯನ ತಮೈ ಅರ ಭೂತನ ಸ್ವರೂಪ ನಮಿ ಸಕಸ್ಸೆನ್ನೇಕ ಈ ರಸಾಯನ ಶ್ಯಾಮ ಸಿತ ಪಾಸಾಮ ಸಿದ್ಧಿವಿಲ್ಲೆಯ ಆಕೃತಿಯ ತಾನು ಅರಕ್ಯೂ ರಸಾಯನ ತಮ ಅನ್ನೇಗಿಸಬಹುದು ಈ ಶಕ್ತಿ ಗೊನ್ನುವ ಲೆಕ್ಕ ಈ ಶಕ್ತಿ ವರ್ತೋರು ಮುಖಂಡ ಶಕ್ತಿ ವರ್ತೋರು ಏಕೆ ದೇನವ ಎತ್ತರ ಪ್ರಮಾಣೇಕ ತಾಪೆಯ ಕೊಂಡು ಶಕ್ತಿ ಕಾಂತಮಕ್ಕೆಡಕರೋ ಶಕ್ತಿ ಇವಾಗ ವಿದ್ಯುತ್ ಧಾರ ವಿದ್ಯುತ್ ಕಲ್ಲು ಶಕ್ತಿ ಈ ತೇಜಿಮ ಕೇದಾರ ಸಕಸ್ಸು ರಸಾಯನ ದೊಡ್ಡ ಈ ರಸಾಯನ ಸಂಬಂಧ ಈ ರಸಾಯನ ಕಿದ್ದು ಕಾಂತಮ ಯೋಗ ದೊಡ್ಡ ಈ ರಸಾಯನ ದ್ರವ್ಯಜಾತಿನ ಕಾಂತಂ ಯಂ ಪ್ರಮಾಣ ಅಂತ ಯಂ ಹಠೇಕ ಕಾಂಡ ಮಾಡ್ತೀವಿ
ඒ කාන්දම වැඩ කරන සම්බන්ධ වෙන නිමිති ස්වරූප තියෙනවා ලෝකෙ. ඒ නිමිති ස්වරූපය ඉතිරියට එකට ඉලක්ක වෙච්ච ඇති, ප්‍රමාණම් වෙච්ච ඇති. එන්න මොකද්ද? එයා ක්‍රියාවට පත් වෙනව නැවත. ඇතුලේ හිට පෙච්චෙන එයා ක්‍රියාව. එයා පත් වෙන ඇයි? අයි කාන්ත සිද්ධාදී ඔක්කොම අවදි වෙනවා. ඒකට තමයි කත කියන්නේ. කත කියන්නේ ක්‍රියාවක් කිරීමේ ස්වභාවය. ඒක කෘත්‍යයක් කරන්නේ. ඒක ක්‍රියාවක් කරනවා. ඒක හැදෙන්නේ ක්‍රියාවක් කරන්න පුළුවන් විදිහට. ඒ ක්‍රියා ඒ නියම වස්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ ක්‍රියාව කරන සමගම ඒකේ සංකත සංකත කියන්නේ සකස් වීමක් එතන අලුත් දෙයක්. ඒ මොකද ඒ සකස් වීම ඉදිරියට තවත් සිතිවිලි පහළ කිරීමට අනේකයි ඒ වර්ගයේ සිතිවිලි තවත් පහළ කිරීමට අද දෙන්නගේ සම්බන්ධයෙන් නිෂ්පාදනය කරපු ඒ ශක්තිය විසින් මේ ධර්මයට ලබා දෙනවා. ඉදිරියටත් නැවත නැවත ඒ නිමිත්ත එක්ක මෙහෙම වැඩ කරන අලුත් අධ්‍යා වීමක් ශක්තිමත් වීමක් අරක සතේ කාන්තමට දෙන්න. කාන්තම විසින් නෑ ඒ සසායන විසින් අර වස්තු එක්ක වැඩ කළා ගත්තේ ඒ පුරංකා ඉස්සෙල්ලා හොඳක් ඊට පස්සේ තැන්පත් වෙලා හිටිය. එයා වැඩ කරන වර්ගය ආවා. ආපුහම ඒ අයත් එක්ක වැඩ කරන්න දැන් මෙතන පුළුවන් කාටවත් ඒකයි ඒක අපේ ජීවිතේ නිරන්තරයෙන්ම දැන් පවතින ස්වභාවය තමයි. දැන් අපි ඔය ක්‍රමයේ යටතේ තමයි යන්නේ. ඒ ක්‍රමයේ යටතේ අපේ සිත යන්නේ ඒක පවත්වන්න පුළුවන් ප්‍රමාණයේ උෂ්ණත්වයක් තියෙන නිසා. ඒක කොටස් වෙන් කරලා දෙන්නේ. එහෙම නැත්නම් ඒක මුලවක් ගත්තාම අපිට බෙදලා බලන්න ඒක තේරුම් ගන්න ක්‍රමයක්. ඒ නිසා ඒකේ තීන ශක්ති කොටස් වල බෙදුම තමයි ඒක විග්‍රහ කරන්නේ. ඒක කියනවා සකස් වීමේ ශක්තිය, වැඩ කිරීමේ ශක්තිය, නැවත ඉදිරියට ගමන් කිරීම රූපනා ශක්තිය, ඉදිරීමේ ශක්තිය. එතන ඒ ගුණවටයි. එතකොට ඒ අපේ ළඟ තියෙන උෂ්ණ මට්ටමේ හැටියට අර කිව් ස්වරු ස්වභාවය නොනවත්තා දිගින් දිගට ගෙන යන්න තැම්පත් වෙන්න, ඒ වාගේම වර්ධනය වෙන්න, ඒ ඔක්කොන්ටම අර අපේ ළඟ තියෙන තේජස් ප්‍රමාණය බොහොම ප්‍රමාණවත් කරලා තේකරානතරා තිරං වලින් අපේ ළඟ තේජස වැඩ කරන නිසා එතකොට ඔය තේජස තීනවා ඒ කෘත්‍ය කරන අංශක මට්ටමක් තියෙන ඒ අංශක මට්ටමේ ගියා තමයි ඒක ඔක්කොම රාජ්‍යවක්. එතකොට ඒ මොකද්ද අංශක? ජීවත්වීම අභිභවය වෙනත් වැඩ ප්‍රයෝජනයට ගන්නා තේජස් අංශක තමයි අර වැඩි කරන්න තමයි. එතකොට දැන් මේ නිවීම කියන්නේ මොකද්ද? ඒ අර නානා ආකාරවල ක්‍රියාවල් වලට ජීවිතය යොමු කරවන්න උපකාර වන මට්ටමේ තේජස් සියල්ලම නිවුවා. ඊළඟට ඉතුරු වෙන්නේ මොකද්ද? ජීවත් වීමට අමනක් උපකාර වන තේජස. ඒ තේජසේ මේ වනේ. ඒ තේජසේ අරකින් ජාත භූත කත සංකත කියන තුනම ඒ ක්‍රියාතුළුම නැහැ. අන්නේතෝර ඒ විග්‍රහයෙන් වෙන්නේ මොකද්ද? මේ නිවන් කියන தත්ත්වයේ සිටට ආවට පස්සේ ඒ පුජ්‍යලයාට නැවත ආත්මයේදී අයිතියක් නැති බව
ඒ විග්‍රහය තුලින් ඔප්පු කරන්න බැන්නේ. එතකොට දැන් යම් කිසි කෙනෙකුට තවත් ඉස්සරහට යන්න ඕන නම් සිත නිවා ගන්න. එතකොට මේ වැඩේ කරන්නේ ඕරගමිස්ටර්. යම් කිසි කෙනෙකුට තේරුණා නම් මේ මොන කාලෙන් ජීවත් වුණා වදය කියන එක නම් හැම ක්ෂණයක් පාසාම තියෙන මේ වදය කරදරය පීඩනය නැත්තේ ඒ පිළිගන්නා මේ වස්තු නැති වුණ දාට. ඒ නැති වුණ දාට ඒ නැති වෙන දාතේ මේක බිඳුවන් වෙනවා. ඒ නිසා මේ මහා වදයක් කියලා හිතුණොත් යම් කිසි කෙනෙකුට එන්නේ සිටිවිල්ල තමයි බුදුහාමුදුරුවෝ තෝරන්නේ මෙන්න මෙයාගේ පරලෝක වජ්ජ බය දස්සාවි කියන නිගමනය ගන්න එක. පරලෝක වජ්ජ බය දස්සාවි. පරලෝක කියන්නේ දැන් මේ සිටිවිල්ල පහළ වෙලා යම් ක්‍රියාවක් කරනවා නම් ඒක ලෝකයි. තිබූ තත්ත්වය වෙනස් වෙලා අන්‍යූ තත්ත්වයට එනවා. මේ தත්ත්වයේ වෙනස් වෙලා අන්‍ය වූ தත්ත්වයට පෙරලෙන එකම නැත්තම් හොඳයි. ඒ අයිතිවාසිකම නැත්තම් හොඳයි කියලා යමෙකුට හිතනවා නම් යම් දවසක යම් මොහොතක ක්ෂණයක් එක ක්ෂණයක හරි ඒකට තමයි පරලෝක වජ්ජ බය දස්සා කියලා කියන්නේ. ඒ සිතිවිල්ල එක දවසක සිදුනොත් ඒකත් අනිත් සිතිවිලියක මිශ්‍ර වීමක්. ඒ සිතිවිල්ල සිතිවිලි ආකෘතිය නැතුව තව සිතිවිල්ලට පහළ වෙන්න බෑ. දැන් අපි දැන් සිතක් පහළ වෙනවා අපි සංසාරේ කරපු සියලු කුසල අකුසල දෙකම එකේ ශක්තියක් පහළ වෙන සිතිවිලි. ඒ එහෙම සිත තවත් සංහාරි තවත් දවසක මේකේ අර විදිහ හිතන්න කරුණක් යෙදි අර සිතිවිල්ල මෙතෙන් දැක්ක අනේ මේ ඉවර වෙච්ච තමයි සැලසිල්ල තියෙන්නේ කියලා අන්න අර ඉස්සෙල්ලේ තමයි එක් ශක්තියක් එක්කා. ඉතින් ඔය ශක්තිය යම් කිසි කෙනෙක් තුළ දැන් ප්‍රබල වෙලා ශක්තිමත් වෙලා හොඳට තේරෙනවා කියලා දැනගන්න මොන ක්‍රමය ක්‍රම නීතිය මොන සාක්ෂිය යටතේද? ඒ සිතෙන් ඒ තීරණය ගන්න පුළුවන් වෙන්නේ යම් දවසකද හැම අවස්ථාවකදීම වටපිට බලන තමන් ජීවත් වෙන එක අස්සේ විතරම එනවනම් කවදා හරි මේ බෑන් අයි මොනදාට තමයි සැනසිල්ල තියෙන්නේ. ඒකට මගක් නැති එකයි වෙලා තියෙන්නේ. කවදාද මේ ජීවිතය අස්තර ගන්නවට හම්බෙන්නේ කියලා එයාගේ නිකම් විවේක තනිකර වෙන වැඩක යෙදෙන්නේ නැති අවස්ථාවක මේක එනවනම් අන්නේ ඒ අවස්ථාව බොහොම අරයාගේ අර අදහසෙන් ඊට පදනමක් හැදෙන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මහා කරුණා සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ අල්ලන්නේ මොන තරංගෙද? යම් තරංගයකද යම් සිතිවිලි වේගයකද අර පරලෝක වජ්ජ බය දස්සාවි මිශ්‍ර තියෙන්නේ? ඒක උන්වහන්සේ තෝරන්න පුළුවන් උන්වහන්සේගේ විද්‍යා දැනීමෙන්. අන්න මේ තරංගයේ තියෙනවා අහවල් සිටිවිල්ල මේක ඇතුළේ තියෙනවා. කොච්චර ප්‍රබලද? මෙන්න මෙච්චර ප්‍රබලද. අඩු වැඩි කම් අධ්‍යාත්මක තරංග කොච්චර දුර ඉඳලාද අපිට අන්න අහවල් දෙන ඉඳලා මේ තරංගේ මුත්තේ එලා හරියට ඉලක්කයක් ගන්න පුළුවන් ඒ පුද්ගලයායි. අන්නේ ආකාරයෙන් තමයි ඒක තෝයාගෙන යන්නේ.
ඒ සිටිවිල්ල ඒ ආකාරයෙන් සාර්ථක උදාට අර කියන දේවල් ඔක්කොම නවතින බව සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා. ඊළඟට ඉතිරියෙදි මොකද්ද? පැවැත්මේ ශක්තිය. පැවැත්මට උපකාර වන තේජස විතරයි. අන්න ඒකයි දීපාර දේශනා. සරහමේ කුමයි මේ අලාදේ දිය. පත්තිලයි දෙලි. නැගට අනිශ්චිතස්ස චලිත. නිශ්චිතස්ස චලිතං නැති. ඒ කියන්නේ නිශ්චිත අනිශ්චිත කියන්නේ ඇති වෙන නැති වෙන. තිබෙන නැති. ආදී වශයෙන් අපට මේ ලෝකයේ හැම වෙලාවෙම ඒ ඇතිකම එක්කත් නැතිකම චලිත දෙකක් තියෙනවා. ඒ මොකද්ද? ඇතිකම කියන්නේ යමක් ලැබිච්චම. ඒ ලැබිච්චම ලැබුණ දේ එක්ක සිත පවත්තන මහා කලබලයක්. ඒකට හැම වෙලෙම සිත ක්‍රියාකාරී වේගයක් අලුතෙන් නැගිනවා. ඒ ඇතික ලැබිච්ච. එතකොට නොලැබී තියෙනකොට නොලැබීම ගැන යොමු වෙන ලබා ගැනීම උවමනා කරන ක්‍රියාමාර්ග වල සිත ක්‍රියා. එතකොට ලැබුණ නොලැබුණ තීන නැති ආදි වශයෙන් ඇති නැති විහෙද යටතේ චලිත වර්ග දෙකක් අපේ සිත්තර තිබෙනවා. අද මේ හැම වෙලේම දැන් මේ හැම දිනාටම මගේ කාගෙත් ওই චලිතය උඩයි මේ කතා. ওই චලිතය උඩයි මේ අහස. අපි කියමු දැන් මේ ධර්ම කාරණය. මම උදාහරණයක් ගත්තාම මේ ධර්ම කාරණය තේරිය හැටි වැටහිය හැටි යාද සිතේ යාද උහුලන්න බැරි. අර යම්කිසි වේගවත් ගතියක් එමික සන්තෝෂය ඒක ලෞකික වශයෙන් ඒ වචන ඒ කැහැඩයක් මොකද මේ ලෞකික සන්තෝෂය එකක් අසන්තුෂ්ටි කියන එක එකක් ඒක ලෝකෝත්තර ධර්මත් එක්ක සිත වැඩ කරන එක මට්ටමක්. අපේ එහෙම නෙමෙයි මේ සන්තෝෂය. අපේ සන්තෝෂය ගැළවිලි එතකොට ඒ ආව හැටි ඒ වැටහිලා ආව හැටි මොකක්ද යාගේ කැලිමිත් හරිම හොඳයි ආදි වශයෙන් සී ඔය වාග් විඥප්ති පහළ නොවි ඒ සිතන ඉන්න බෑ. ඒකට ගනු කරන නම්බු දෙන ඒක යාගේ පෙන්න නානාය ඒකත් චල. එතකොට ඒක නොතේරෙන එක කියලා මේ මන්දන්නේ ආම්බුල් කියන වරන්ත විරෝධය තේරෙන්නේ නැහැ. ඇතර කම්පනයක් එයා ගන්න ගන්න වගේ එකක්. මාත් අහගෙන ඉන්නවා තමයි මම දැන් කී දවසක් ආවද. ඒකේ ඒ අස්සේ නංගල. එතකොට ගාන්ද්‍රෝ කියනවා මේ නිවන් අවබෝධ වෙච්ච සිත්තේ ඕක නැහැ. ඒක නැති වෙන්න හේතුව මොකද? අපිට මේ ධර්මයක් ඕන උනේ ඔක්කොම ඕන උනේ මොකටද? අර අපේ සිත පත්තලා තියෙන දැනට විදෝන ඒ අයිතිවාසිකම අපට ඔරොත්තු නොදෙන පීඩන සහිත නිසා ඒකෙන් බේරෙන්න මොකක් උපකාර කරයිද කියලා තමයි මේ චලිත අස්සේ හොයන්නේ. සාමාන්‍ය හැම එක්කෙනෙක්ම දැන් මලක් දැක්කත් ඒ ගහේ තියෙද්දි අපි කල්ලායි ඉඳල බලන්න ඒක විශ්වල වාකර තියනවා දැක්කොත් ඒ කන්නේ මේ මොනවද මේ කරන මේ පික් අප් මෙයාගේ කරේ. අර එයාගේ බලාපොරොත්තුනේ සැනසීම ලැබීමට පරීක්ෂණ පවත්වන හැමතැන කවුරු හරි ජීවිතේ යාබලයි වන් නා නොයිකේ
ਕਿਉਂਕਿ ਦੈਨ ਏਵ ਅਕੂਮ ਛਲਿਤ ਵਰਗ ਦਿਗਟਾਈਏ ਅਰ ਉੱਤਮ ਆਤਮਕ ਦੇ ਵਿੱਚ ਇਹ ਉੱਤਮ ਸੈਮ ਪਰੀਖਣ ਆਤਮ ਭਾਵਤਲ ਅਸਾਰ ਪਰੀਖਣ ਨਿਯਮ ਕ੍ਰਮੇਟ ਵੈਟਲ ਹਿਟਾਂ ਇਹ ਤਿੰਨ ਤਿਆਗ ਸਿਤਾਪ ਹੈਚੀਏ ਐਤਿਕਮੇਵਤ ਨੈਤਿਕਮੇਵਤ ਮੁਕੁਤ ਨਿਆ ਇਹਨੂੰ ਓਨ ਦੇ ਦੀਨਵਾ ਇੱਕ ਬਾਹਰੀ ਲਬਾ ਦਿੱਤੇ ਕਤ ਨਵੇਂ ਅਭਿਅੰਤਰੀ ਨਾ ਅਭਿਅੰਤਰੀ ਨਾ ਪੁਨਿਸ਼ਾ ਇਹਾਟ ਬਾਹਰ ਤਿੱਕ ਸਿਤ ਯੁਦਵੰਡ ਮੁਨਮ ਦਿਆ ਕਤ ਨਹਿ ਮੇਕ ਐਤੁਲੇ ਦੀ ਵਿੱਚ ਦਿਆ ਮੰਦਨ ਨਹਿ ਹੁਣ ਦੈਂ ਐਵੀ ਲਤੀਨਵਾ ਦੈਂ ਤਿਮ ਮੁਕਤ ਮੇਲੋ ਮੈਂ ਐਤੀ ਕੰਮ ਕਿਵੇਂ ਮੁਕਤ ਤੁਹਾਡਾ ਅਭਿਗਮ ਤਵਹਾਰ ਇਹਨਾਂ ਮੇਰੇ ਖਿਆਲੀ ਤਵੇ ਨੈਤਿਕ ਕੰਮ ਕਰ ਇਹਮ ਅਹਵਲ ਇੱਕ ਲਬਨ ਨੇ ਇਹ ਕਟ ਉਦਵ ਦੇ ਨੇ ਕੱਖ ਮੁਨਾ ਜੇਰਾ ਇਹ ਕਿੰ ਮਰ ਇਹ ਦੇ ਲਬਨ ਹੈ ਸਿਤਿ ਵਿਲਾਈ ਖਾਲੀ ਤੇ ਗਿਆ ਹੋਈ ਕੇ ਪੁਨਾ ਅਰ ਯਾ ਡੋਨ ਦੇ ਲਬਨ ਅਰ ਅਰ ਕੱਤੇ ਕ ਸਿਤ ਖਲੰਬਨ ਇਹ ਕਈ ਚੰਤਿ ਇਤਕੋਟ ਸਿਤ ਯੋਦਵੰਨ ਦੇ ਆਪਨੇ ਇਹ ਸਿਤੇ ਮੈਂ ਨਹੀਂ ਇੱਕ ਨਿਸ਼ਾਨ ਸਿਤ ਨਿਵਿੱਚ ਬੁੱਧ ਲਿਆ ਗਏ ਹੋਏ ਕੀਨ ਖਾਲਿਤਯ ਸੰਪੂਰਨ ਨਿਮਣੇ ਆਉਂਦੇ ਇਹ ਤੋਂ ਖਾਲਿਤ ਵੰਨ ਦੇ ਆਪਨੇ ਤੀਂ ਇਤਕੋਟ ਇਹ ਅਨੁਸਾਰ ਇਹ ਵਿਗ੍ਰਹ ਅਨੁਸਾਰ ਅਪੀ ਬੈਦੂ ਅਦਾ ਜੀਵਤ ਤਿੰਨ ਮਰਤਮੇ ਹਟੀਟ ਅਪੀ ਯਮ ਪ੍ਰਮਾਣੇਕ ਤਾਂ ਦੈਨਟ ਸਿੱਤ ਨਿਵਾ ਗਏ ਇਹ ਯੂ ਤੋ ਪ੍ਰਮਾਣ ਟਿਆਟ ਇਹ ਪ੍ਰਮਾਣੇ ਤਾਂ ਚਲਿਤ ਆ ਗਈ ਇਹ ਨਿਵਾ ਗਈ ਤੇ ਕਿਉਂ ਪ੍ਰਮਾਣੇ ਕੱਦ ਦੰਗਰ ਮੁਲਿਨ ਕਿਉਂ ਭੂਤ ਸੰਕਤ ਬਵਟ ਪਤਕਰਨ ਵਿਆਵਨ ਪੱਤੀਮੀ ਅਵਸਥਾਵ ਦੇਵਲਿਕ ਅਭੀ ਵੈਟ ਕਰ ਦੈਨ ਮੇ ਆਏ ਇੱਕ ਇੱਕ ਦੇਵਲੀ ਇਹ ਡੀਂਗ ਡੀਂਗ ਅਡੂ ਕਰਾਇਆ ਆਪਾਂ ਤਾਂ ਬੁਲਵਾਂਗੇ ਇਹ ਕਿ ਮੇਕ ਪਿੰਡ ਤਮੰਗੀ ਜੀ ਤਮ ਤਮੰਗੀ ਜੀ ਤੋਂ ਦੈਨ ਇਹ ਕਿਦਾਂ ਰਿੰਗ ਕਰ ਲੈਂਦੀ ਨਾ ਕੋਟਾ ਇਹ ਮੁਕਾ ਤਾਂ ਆਪੂ ਦਰਵਾ ਇਹ ਤਵਤੂੰ ਪਿਆਟ ਨੁਸੰਸੂਣਾ ਇਹ ਮੁਕਦ ਇਹ ਜਦੂਆ ਆਸ਼ਰੇ ਕਰਨ ਮਿੰ ਪਹਲਵੇ ਤਸਕਿਵਿਲੇ ਗੈਬੁਨਾ ਮਿਆ ਮਟੋਣ ਵਿਦੇ ਰਾਦਨ ਤੋ ਮਾ ਬਲਾ ਪੁਰੁੱਤੇ ਨਾ ਆਕਾਰੀ ਮਿਆ ਸਕਸ ਕਰਨ ਲੋ ਨੀ ਕਿਆ ਨਾ ਅੰਨ ਭੂਤਿਆ ਕਦੁਨਾ ਪਿਆ ਫਿਰ ਦਰੂਆ ਕੇ ਨਿਮਿੱਤੇ ਸ਼ਾਟੇ ਨਾ ਅਰ ਸਹਾਇਨ ਵੈਨੇ ਕਰਲਾ ਕੋਮਦ ਮੇਕਾ ਹਦਾਗਨ ਦੇਖਤੇ ਉਸ ਜਾਗਰਨ ਨੂੰ ਇੱਕ ਪਾਠ ਕਰਨਾ ਹੈ ਕਾਫੀ ਹੋਰੀ ਅੰਨ ਤਮਤ ਇਹ ਦਰਵਾ ਪੀਬੰਦ ਸਿਤਿਵਿਲੀ ਬਹਾਲ ਦਿਵੀ ਵਟ ਅਤਨਾਰ ਕੀ ਅਵਸਥਾ ਵਿੱਚ ਸ਼ੁਰੂ ਕਰਮੀ ਸੰਕਤੇ ਅਕਸਕਤ ਕਿਵੀ ਮੱਕੇ ਤੇ ਇਹ ਮੁਨੀ ਮੁਖੱਦ ਅਰ ਬਕਿਨ ਤਕਿਨ ਵਿਲਾਵਟ ਇਹਕਟ ਅਰ ਵਿਧਿਯ ਮੀਏ ਜਿੰਨ ਬਲ ਪੈਮਾ ਦੈ ਮਿਤਨ ਕੁਰੂਆ ਕੁਰੂ ਦਕਸਕਤ ਸੀਮਤ ਤੀ ਨਿਵਾਨੇ ਹਤਰਵੀ ਸੂਤਰੇ ਕੋਟਸ ਹੈਟਲੇਟ ਨਿਵਾਨ ਮੁਕਤ ਯਾ ਕਲਪਨਾ ਕਰਨੋ ਮਿਲ ਕਿਉਂਕਿ ਐਕਟੋ ਕੇ ਨਿਮਿਲ ਅਦਵੈ ਕਹਿੰਦੇ ਮਨ ਸ਼ੈਤਾਈ ਕੀ ਫਿਰ ਵੀਡੀਓ ਲਗਤੀ ਨੋ ਇਹ ਮਿਲ ਮਨ ਮੁਕਤ ਕਰ ਦੰਨੇ ਇਹ ਮਨੁਸ਼ੀਰ ਕਾ ਸੇ ਗੈਲੀ ਦਾ ਮਹਾਲਾ ਗੈਟ ਚੰਦੋ ਇਹ ਮਟ ਕਿਸੇ ਮਾਈ ਜਵਾਦ ਕਮਤ ਨੇ ਮਨ ਸ਼ੈਤ ਇੱਕ ਮੇ ਗਿਮ ਮਟੋਨ ਵਿਧੀ ਕੋਰਲਾ ਮਟੋਲੇ ਮਨ ਕੋਰਲਾ ਕਰਿੰਦ ਤੀਨ ਦੇਵਲ ਮਾ ਵਿਸ਼ਿੰਗ ਆਟੋ ਦੇਵ ਪਸੇ ਕਰਨ ਵਿੱਚ ਅੰਨ ਚਿੰਤ ਕਲੀ ਮੁਕਤ ਅਰ ਅਮਾ ਵਿਸ਼ਿੰਗ ਅਰ ਸਕਸ ਕਰਬ ਸਤਿਯ ਤੁਲ ਦਿਵਿੱਚ ਵੈਰਸੀ ਹੈਗੀਮ ਕਿੰਗ ਸੰਵਿਧਾਨ ਵਿੱਚ ਰਸਾਇਣ ਸਰੂਪੇ ਹਰੀ ਤੱਕਟ ਸਿੱਧਾ ਨਗਟ ਅਰਕ ਦੱਸ ਅਰ ਆਪੋ ਮਨ ਬਲੀ ਵੇਚੇ ਇਹ ਸ਼ਕਤੀ ਲਗਭਗ ਬੈਲੈਂਡ ਵਿੱਚ ਸ਼ਕਤੀ ਮੈਥ ਹਾਏ ਬਖਸ਼ੇ ਦੇਣਾ ਨਹੀਂ ਤਾਂ ਦੁਰੋ ਲੈਣਾ
අර සිටවිල්ලෙන් අර ක්‍රමයෙන් ඇත්ත වටහා ගැනීමෙන් අරවා දුර්වල වීමයි. එතකොට දැන් ඊළඟටේ තාත්තා දරුවා දිහා බලනකොට මේ ඡායාවක් යාදි මතුවේ. අනේ ඉතින් පාඩම් කළත් නොකළත් මට ඉතින් ඔය කම්පණය වෙන්නෝ හිතන්න දෙයක් නැහැ. හොඳයි ළමයි පුළුවන් විදිහට ඉතින් පාඩම් කළොත් උඹට හොඳයි කියන්නේ මිනිහා. අදක නිසා සිත චලිත වෙන්නේ මේ එච්චර එක නිමිත්තකදී එච්චර පොඩ්ඩක් ඒ ආකාරයෙන් විදක් නිවාගත් තරමින් ඒ චලිත එතන අඩුනා නම් අපි හැම වෙලේම සමේකත්මක කොළොත් අපිට ගණන් කියලා බලලා තේරුම් හිතේ කොහොම නැද්ද කොයි තරම් සැනසිල්ලක් ඇද්ද කියලා හිතගන්න. අතනින් අර තාත්තට ඒ පොඩ්ඩ සැනසිල්ල නම් ලෝක දහති සියලු නිමිති පිළිබඳව ඒ තීරණේ වැටුණා නම් එයාට තියෙන්නේ සර සැනසිල්ල. ඒ සැනසිල්ල ආව වර්ධනය වෙලා ඔන්න අපි අද නිවන් පිළිබඳව බණහල අවදා අම්බේද ගන්න මේක ඉතින් මේ කාර්ගගා ඉන්න ඕන අම්බේනකම් එහෙම එකක් නැහැ. දැන් අපේ ජීවිතවල දැනට සංවිධාන වෙලා තියෙන නිවැරදි ක්‍රම කොච්චර දේ ධර්මත අපි නිවිලා අඩුපාඩු හොයන නිවන එක ඔබට සම්පූර්ණ නිවිලා ඒ ලකුණ දැනගන්නේ කොහොමද? චලිතයක් ඇතත් නැතත් චලිතේ නැහැ කිය මොකද්ද? අර දඩුවක් පාඩම් කොලත් අමුතු උද්‍යෝගයක් නැහැ නොකොලත් අනේ පාඩම් කොල එයාට නොකොල එයාට පා ඉන්නේ එකම යාට අයිති වැඩ මන් මොනවද මේ විලාය යුතුකම් ඉස්ත ගන්න ඕනේ. චලිතේ අසති පසති චලිතේ අසති පසති ඒ පෙන්නන්නේ මොකද්ද? අර සිටි අර කරුණුඩ ඇති වෙන චලිතය නැත්තම් එතන පස්සද්ධි පස්සද්ධි කියන්නේ නිශ්චලත්වය ඇති වෙන එක සාකීදී අරගත් උදාහරණයක් කියනවා. අර තාත්තා එන දන මේක පාඩම් කරන්නේ නැහැ කියලා දඩටික මිනිස්සු උගෙන කියලා අපි යටයි. හඳ මිදිද මන්ද පෙක්කෙක් උගන්නනවා අර අකුර උගන්නන්න පස් පාර නම් අට පාරක් විතර ගන්න. අකුරට වැඩි උගන්නන වාරවල වඩා ගන්න. ඊට පස්සේ ආදයක් කොහෙත් මේ ඉගෙන ගත්තද? අර චලිත අර මොකද ධර්ත භාවය කියන්නේ මොකද තමයි? චලිතේ දිනකට ධර්තයක්. ධර්තේ කියන්නේ මොකද්ද? නොහික්මුණු පාලනයෙන්තර තමන්ට වාකුළු කරගන්න බැරි ස්වરૂපයක් ජීවිතය තුළ සංවිධානය වෙනවා. එයා ගහනවා නේ දරුවට ගහන්න දාස් වතුර නෑ. අර කම්පණය මෑන් අපනවා. ඒ කියන්නේ ධර්ත භාවය කියන්නේ පාලනයක් කරගන්න බැරි තත්ත්වය. උඩ මේ චලිතය අයින් වෙන විදිහට එයා කරුණ හිතලා කමන්නේ පුළුවන් විදිහට සම්පූර්ණ වෙලා කරගන්න මම පුළුවන් ඒවා ඕනේ කියන ඔක්කොම ගියත් දෙන්න අඩුපාඩු ඔක්කොම කිරිමහන් පුළුවන් හැටියට කරගන්න කියන තීරණය ගත්ත දාට ආඩන්න කරේ දුක අනින්ද පණින්නේ නැහැ. ඒ මොකද එතන චලිත නැති නිසා ඒ වස්තුවේ විතර ඒ නිමිත්තට විතර යා චලිත අඩු කරලා තියෙන ඒ ප්‍රමාණයට නිවිලා තියෙන දැන් අර ධර්මභාවය නැ දැන් පස්සක් තියෙනවා නිසල් මං වෙන්න බුලයි දා දැන් මේ පුංචි එකක් කෙන්ඩක් වගේ ගාන්න ඒ කියන්නේ ඒක පළල් විතර කරුණකදීම හැම නිමිත්තකදීම හැම සිටිවිල්ලකදීම අර චලිතේ නැති නිසා ඒ පුද්ගලයාට පස්සක් යදී
අස්සබ්දීකී රහතන් වහන්සේගේ කොහොමදත්ද? සරියුත්තානුතුරන්ට ඩොක්ටර් කන්න කොල්ලේ වෙන කෙනෙක් එහෙම සාමි සුභාන්ත ඩොක්ටර් කන්න ලිදලා. එහෙනම් මේ දැම්ම කඩාපු එකේ ප්‍රතිඵලයේ වාසිය මෛත්‍රිය මතේ.
එයාගෙන් මට මුකුත් ඕන නැහැ, මගෙන් දෙන්න පුළුවන් සියල්ල දෙන්න. මෙතන තියෙන්නේ මෛත්‍රී සෝ. තේරෙනවා? එතකොට දැන් අර කිව්ව කස්සබ්දිය ඒ රහත් ජීවිතයේ ඒ ආකාරයෙන් සකස් වෙනකොට එතකොට උනන්සි කියනවා පස්සද්ධිය නමතිනකොට පස්සද්ධිය සකස් වෙනකොට මේ අරක ඇත මේක නැත, අරක ඇත මේක නැත මොනම හැඟීමක් කරන්නේ ඒ ඒක තියෙනවා මේක නැත. මේ බෙදුම මොකද? මේ බෙදුම බලාපොරොත්තුවක් එක්ක අවදි වෙච්ච තීරණයක්. අරක දැන් මේකන අරක තියෙන මේක එහෙම මුදුත් නැහැ. ඇති එක ගැනවත් නැති එක ගැන කිසිම වගේ අපි කියමු. ඔයක වඩා හොඳට පැහැදිලි වෙනවා පිටපාද යනවා රහතන් වහන්සේලා. යම් කිසි කෙනෙක් ස්පීඩ්සියක් අරන් ඇවිල්ලා වැඳලා මුකුත් ඒක නෑ නිකන් මෙහෙම මෙහෙම කරලා ඌරනෝ පීරිසි මොන හරි දානවා මුකුත් වා පාත්‍රේ වැටුන්නේ නෑ. අර මෙයා නිකන් පීරිසිය හීරුව නැවතිල්ල එතිරියක් පිරිමෙහම රහතන් වහන්සේ තිතෙන්නේ නෑ. මේවා දැන්නේ නෑ නේද? මුකුත් පාය මුකුත් වැටිච්ච නැති බව උන්වහන්සේ දැනෙනවා. ඒ නොවැටිච්ච එක ගැන අදහසක් උන්වහන්සේට අමුතින්ද නොවැටිච්ච බව දන්නවා. ආ කියලා උන්වහන්සේ ඒක ඇති නැතිකම ගැන සෙවිල්ල එතනින් ඔය මොනවද පෙන්නන්නේ? අපේ සිත කම්පණය වීමට හේතු වන තුඩු දෙන තැන් තමයි අර එතකොට අපි කියමු ඕකේ සිවුම් ඡාය පුංචි ඡාය. යම් කිසි කෙනෙක් ඒකට මේ නෑකම් කියන පුංචි එකක් වෙයි කියන්නේ උලන් කැල්ලකටත් වඩා එපි. යම් කිසි කෙනෙක් අහවල් විදිහට මම කණ්ඩෝ අහවල් එහෙම තීරණයක් නැතුව ගියා මේ ඇදියා තීන වුණා. මේ තීන එක යාට යැපෙන්න පුළුවන් නම් යපුණා, නැත්තම් නිකන් ඒකෙන් යැපෙන්න පුළුවන් ප්‍රමාණය යපුණා. ආ මෙහෙම නෙමෙයි අහවල් විදිහට මට ඕන කියලා හිතන්නේ නැතු ඕක තමයි තීනෙකින් මගේ වැඩි කරගත්ත කියලා නැගිටන අර උදාර චිත්ත මට්ටමට නෑකම් කියන ඡායාව නිකන් ඒ ඡායාව ඒකෙ පෙන්නන අතන මොකද්ද මේ යථා ලාභ සන්තෝෂේ කිවි ඔබට යථා ලාභ සන්තෝෂේ කිවි මොකක්ද? ඒ වෙලාවේ මිනිහෙක් ඇවිල්ලා පීරිසියක් කද පාත්‍රයට නිකන් හීරුවා. ආ ඒක මිනිහ ඇවිල්ලා හීරුවා. ඔය මාතයි කරන්න පුළුවන් අය ඌරන් සිතර යන්නු ඇයි ඇති මම මොනවද මේ දොට්ට වෙච්ච මේ මිනිහෙන්ගේ මුකුත් බලාපොරොත්තුෙන් මම දොට්ට බහැර ඒ මුකුත් බලාපොරොත්තුෙන් දොට්ට නොබැස්ස නිසා ඕක ලැබුණක් මට ඕකත් හොඳයි. බලාපොරොත්තුෙන් දොට්ට බැස්ස කොහෙන් හරි සත්‍යිකක් හොයලා කියලවත් දොට්ට බැස්ස ආං ආප් පරිප්ප මොනව හම්බුණත් නෑ බත් හම්බ වෙනකන් ඒ මිහට කරන්න. ඒ නිසා එයා එතෙන්දි ඇති නැතිකවත් තියෙනවා. පාංකන් ඕනේ නෑ නිකන් උත්පත් දැන් බත් දැමිනේ අන්නේ තීන නැති බව දැයි එයා ඒ ක්‍රම යටතේ අර සුළු සුළු ක්‍රම වලින් අපේ ජීවිත බෞද්ධ ජීවිතය සුළු සුළු ක්‍රම වලින් අර අපි දැන්නේ නැතුව හැරෙන අර බැ ඒ අවස්ථාවලට ඒ தත්ත්වවලට
ජීවිතේ පත් කරපු අය මේ අත්යෙන් ඒ ගැන හිතනකොට ඌක් දැන් ඉන්නේ කොහෙද? අපි අර මේක පැත්තට හැරිලා මේ යන වේගය තමයි අපු. බොහෝ බෞද්ධයන් තුළ ඔය ගැති. ඒ මිනිස්සුන්ගේ ගති වල නැත්ත මොකක් හරි හොඳ සාමාන්‍ය හොඳක් නෙමෙයි ලොකු හොඳක්. ඊළඟට ඒ සත්‍ය ආගති සත්‍ය නබෝ නෝ දෙපෙන්දි පෙන්නන ඒ ගතිය නැති වෙච්චහම ඒ ඇති නැතිකම සෙවිල්ල නැති වෙච්චදී ආගති කියලා කියන්නේ ආගති ගති හරි ඉස්සෙල්ල සූත්‍රයේ නැවත හිතන්න දෙයක්වත් නැ එවෙන හිතන්න දෙයක් සිතිවිලි ආකෘතියක් ගති කියන්නේ අතීතයෙන් අල්ලලා හිතන්න දෙයක්වත් නැ එවෙල අලුතෙන් හිතන්න දෙයක්වත් නැ එතකොට දැන් මේ හිතෙන් කෙරුණේ මොකක්ද සිතියේ නැ හැඳුනු වල මොකක්ද හැඳුනේ කෙනෙක් කාව මෙහෙම කරන්න කිව්වා ආයාලේ වැඩේ ඉවරයි. ඉතින් මේ මගේ වැඩ. ඊ අය කවුරු තේ අයගේ වැඩ කරනවා. මමත් මගේ වැඩේ කරනවා. එතකොට උන්වහන්සේගේ එකම පාත්‍රයේ එකම ආහාර පොඩක් නැතුනොත් අනේ මට හම්බුනේ නෑ නිකන් හිත බාර වෙන්න. මට හම්බුනේ නැතුව නෙමෙයි. ඒ මගේ වැඩේ දැන් සම්පූර්ණයි. මම ගියේ මොකටද? යම් කිසි කෙනෙක් මගේ පාත්‍රයේ මේ පාත්‍රයේ මොනවා හරි දාලා ඒ මිනිස්සුන්ට පින්කමක් කරගන්න ඕන නම් ඒකට මගේ උදව්ව ඕන නම් මං ඉදිරිපත් කරනවා කියන ක්‍රමයේ යටදී තමයි පාත්‍රයක් අරගෙන පින්කපාතය යන එක. අපේ ඉතිරි කොහොමද සුද්ධාම්දී මෙතන කිව්වොත් කියලා කම්බේ කියලා එහෙම හැන්නේ. මේ ඒ පාත්‍රය අරගෙන ගිහිල්ලා කිස් පාත්‍රේ එනවනම් අපොන් අත කාටවත් අතෝල් වෙලා නැහැ එකක් කියන්නේ. එතකොට කාගෙන් ඔබ බුදුහාමුදුරන්ගේ එක්තරා අවස්ථාවක් දෙහැව්වා. හැබැයි හැම එකටම මාර්යාව ආවයි කියලා කියන්නේ. නමුත් මාර්යා නෙමෙයි පොල්ලෙක් අප්පු කියලා කතා කරලා තියෙනවා. ඒක තින්නේ හේම කොහොමද? බමුණු ගමකට ගියා බුදුහාමුදුරුවෝ ඉන්න පාර. බමුණු ගමේ කවුරුත් බුදුහාමුදුරුවෝ කියලා කැමති නැහැ. බමුණු කවුරුත් නැහැ. නැති ගිහිල්ලා නැවතු කවුරුත් මේ පාත්‍රේ. මොකුත් දැම්මේ නැහැ. එයාගේ හැටි. තවල්ල කෙරේ ලංගාරි දුවේ නේද? සම්පූර්ණ නැහැ ඉදි කියලා. නැහැ. ඒ බඩකින් නෙලි තම රවම ගිය සම්බේ මා තෙන්යන් තොක්කි බඩකින් නක් නෑ මගේ ගමනේ පින්ඩ පාද ගමන ඉවරයි මම ජීවත් වෙන්නේ ඔයා ඔයා හරින් නෙමෙයි මගේ සිතේ නිතර ප්‍රීතියක් තියෙනවා ප්‍රීතියෙන් මගේ අනුවර්තනය එහෙමයි මම ජීවත් ඒක නිසා මට ඔය අඩුපාඩු දෙන්නේ නෑ කිව්වා මට නෑ කාලයා කියලා සාගින්දෙන් බැන බැන ඉනවා ගමන කියලා කන්නත් නැති බුදුහාමුදුරේ මන අර හිනාගේ මං කිදනවා මං වාගේ තමයි අන්නේ ඒ ස්වරූපයයි අර කිව්වේ අර මුකුත් අලුතෙන් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ කියන්නේ සිටිවිල්ලක එහෙමයි.
සිටිවිල්ලක සිද්ධ වෙන්නේ නැහැ. අලුතෙන් සිටිවිල්ල පහළ වෙන්නේ නැහැ. සිටිවිල්ල පහළ කරන්න ශක්තියක් උන්වහන්සේ ගාව ඇත්තේ. ඊළඟට චුතූපපාත ඒ නානතරාතිර ඒ කැටි දෙකේ සිටිවිලි පහළ වෙන්නේ නැති නිසා චුතූපපාත නැයි. චුතූපපාත කියන්නේ චුත්ත වෙනවා ප්‍රතිසන්දියක් ලබන. ඒ ප්‍රතිසන්දිය ලබන්නේ මොකක්ද? ඒ චුත්ත වෙච්ච සිතේ ආකෘතිය ප්‍රතිසන්දිය. දැන් මේ පෙන්නන්නේ චුතූපපාතේ නැතේවි මේ සිතේ ආකෘතිය. ඒක එතනින් ඉවර වෙනවා, තව සිතක් පහළ වෙනවා. මේකෙන් ඒකට දෙන මොකද දෙන්න? මේ සිතෙන් ඒ සිතට දෙන්න මුකුත් නෑ. මොකද ඒ පහළ වෙන සිතේ තියෙන්නේ අවුව තමයි. මේකෙන් එයාට දෙන්න මුකුත් නෑ. ඒක නිසා මේ සිත මෙතන ඉවරයි. ඒ තව සිත ඒ මොකද පහළ වෙන්නේ? ඒ ආවිෂ කාලයන්ති පහළ විය යුතු සිත් ප්‍රමාණය තියෙනවා. අපිත් එහෙමයි, බුදුරුවන්ටත් එහෙමයි. ඒ පහළ වෙන සිත්වල අපේ චුතූපපාතයක් තියෙනවා. මොකක්ද මේ සිත චුත වෙන්නේ? මොකක් හරි කුණු ගහල ගොඩක් හදාගෙනයි. ඒ ඇදිච්ච ගහලුණ කොන්නමක් ඕකත් එක්ක අරන් පලයන් කියලා ඊළඟ ඉඳ දෙනවා. හරි, ඉතින් වැලේ යනවා දිගට. මෙතන එදා සියලු කෙලෙස් නැසපු අවස්ථාවේ නැවතිච්ච චුතූපපාතය ඊට පස්සේ නැහැ. හැම සිතක්ම පහළ වෙනවා, පවතිනවා, නිරුද්ධ වෙනවා. අලුතෙන් සිතක් පහළ වෙනවා, නිරුද්ධ වෙනවා. ඒ සිත්තම් සිත් පරම්පරාව අලුත් වෙන්නේ නැහැ. එහෙම ඒකයි චුතූපපාතයක්. ඔතන දැන් තේරෙනවා ඇති, කාටත් තේරෙනවා ඇති. මානසික උදන් කම තියෙන නිසායි මේවට කන් දෙන්නේ. ඔතන මේ තේරෙනවා ඇති අපට කොයි තරම් ඉඩක් තියනවද මේ බුදුදහමේ පෙන්නන මේ කියන සැනසිල්ලට සැනසිල්ල සකස් කරන මේ ධර්මයේ ජීවිතේ කස් කරන මේක බැරි වැඩක් නෙවෙයි කියන එක තෝරගන්න පුළුවන්. අර උදාහරණ ඒ කිල්ලට කියනවා චුතූපපාතයේ නැතිනකොට ඉත මේ දැන් හෝ පස්සේ හෝ දැන් පස්සේ කියලා දෙකක් නෑ. ඒක දැන් කියලා එකක් පස්සේ කියලා මේ දෙකම නෑ. ඒ මොකද වෙන්න මේ දැන් කිව්වේ කාටද? මට. පස්සේ කියන්නේ කාටද? මට. මමයි කියන කෙනෙක් නෙමෙයි. ඒක අමුතු ආරෝඩයක්. හේතු ප්‍රත්‍ය උපකාර වෙලා ක්‍රියාවක් සංවිධානය කරනවා. ඒ ක්‍රියාවේ හේතු ප්‍රත්‍යන්ගේ උපකාරය නිසා යම් දවසකද නවතින්නේ, එදාට නවතින්නේ. ඇතුව මේ ඔන්න ඊට පස්සේ මෙහෙමයි කියන හැඟීමක් ගන්න මුකුත් නෑ. ඒ කර හේතු ප්‍රත්‍යයයි. මේ සිද්ධේ ඉවර වීමට සාමාන්‍ය අපිට සිද්ධේ නැති ස්වරූපේ පෙන්නේ. එතකොට දැන් ඒ සූත්‍ර හතරේම තියෙන කරුණු දෙස බලනකොට අපිට කිසිම බෑ ඒ රහතන් වහන්සේට අපිටම එහෙම නෑ කියලා කියන්න බෑ. මොකද බුද්ධිමත් ජීවිත රටාවක් එක්ක මිශ්‍ර වෙච්ච
මිශ්‍ර වෙච්ච සැරතුම් ඇති ජීවිතයක තියෙනවා. ඒ කෙඳි කෙඳි වාගේ පුංචි පුංචි තන්තු වාගේ පුංචි පැවතුම් තියෙනවා ඒක. ඒ පැවතුම් තමයි ලොකු පොට්ටනි පොදි හදා. ඒ නිසා දැන් ඒ ජීවිත රටාව තවත් ඔය විදර්ශනාව කියලා වෙන්නේ මොකද්ද? මම මේ මගේ සිත මේ ආකාරයෙන් හදන්න ඉතින්නේ එක හැදෙනවා. ඒ ආකාරයෙන් හැදෙනවද කියලා බලන එකක්. තව කොච්චර හැදෙන්න මගේ අනුපාඩුකම් තියනවද කියලා බලන එකක්. ඒක ජීවිතයේ දේශ බලවලා එයාගේ දෛනික ජීවිතේ කටයුතු කරන ගමන් මම මේ මෙතන දුක් විඳි මොකද මේ පීඩාව විඳි මොකද මේ විදුම ලබා ගත්තෙ මොකද කියලා ඒවා ඊයස්සෙ හොයලා ඒව හඳුනා ගන්න ඒ තමයි දර්ශනා. ඒක ජීවිතය අස්සෙන් මේක ඇදල ගන්න ඕනේ. මේ වැරදුනේ කොහොමද? ගණන් හදලම ඕන බැරිකම හදාගන්න. ඉලක්කම් ඉස්සරහා තියන්න මෙහෙම ඉලක්කම් වලට ඇස් නැරම් විදියට හරියන්නේ. ඒව එක්කව කරුකර ගණන් හදාද වර්ධින දැන් හරි ගස්ස ගන්න යන්න. අන්න ඒ වගේ නේද ජීවිතයයි මේ නිවනට ඇතුල් වීමයි දෙක මේකට කියන්නේ. ඕකයි මේ කියන ගන්න තියෙන අදහස. අදට කියන්නේ අපි කියන්නේ ඒක. ඒ විදර්ශනා කිව්වේ විනා වේ නමුත් ඒක තමයි විදර්ශනා. පුතා එක්ක මගේ සම්බන්ධය තිබෙන මම මේ පීඩාවින්. අපි පුතාගේ එක්ක බලාපොරොත්තු මම අයින් කළා. පුතා නිමිත්තේ මගේ අනිසිතයි. මම මේ කොළුව පිළිබඳව මුකුත් අල්ලන්නේ. එයාගේ මොකක් වුණත් මම බැඳීම කිව්වේ එයාව මේ ගන්න මම කොහොමද නැත්තේ කොහොම කරන්න එපා. මොකක් කරනවා? එයාගේ මගේ අනිසිත මජගින්දි ලෝකේ උපාදී මගේ මේ සිතේ පෙරලිය ඒ පුතාගේ නිමිත්තත් එක්ක මුකුත් අල්ලන්නේ නැහැ. විතරක් ජයග්‍රහණය. ඉතින් කොහොමද? පුතා ඉතින් දුව තීන තීන නිමිති වස්තු ඒ හැම එකක් එක්කම ඕක යොදව දවන්න ඕන අන්තිමට නච කිංචි ලෝකේ පෙරල පෙරලෙ ඉන්නේ කි ලෝකේ කිය මොකද පෙරලෙන්න පෙරලෙන්න පැත්තට සිතේ කිසිම ඇල්ලිල්ලක් නෑමක් මේ ලෝකෝල් මං අල්ලන්න නැතේ කියන එක නෙවෙයි මගේ සිත විවිධ පැති වලට පෙරලෙනවා ඒ එක පෙරලිල්ලකවත් ඇල්ලිල්ලක් නැතුව ඇදෙන ඒ දෙනට ගන්න පුළුවන්. දැන් අර තාත්තා ගැන මොම් මේ පුතා ගැන මට මෙහෙම තියෙනවා. ඌ ගැනත් ඕකම කරන්න ඕන. මේ පොර ගැනත් ඕකම තියෙන්න ඕන. මේ ඉතින් මේකදී මත්සේ මීට හදනවා නේද? කවදා හරි අටක් කියනවා. නැචකින් කිලෝ කිව්වා. අර කිව්වේ මේ භාවනා කරන එක්කෙනෙක් ගැන නෙමෙයි. මේ தත්ත්වේ දිනුරු කරලා අවසන් වුණාට පස්සේ ඒවම මේ ආකාරයෙන් අර ස්වරූපය අල්ලගෙන මෙයා මේ විචුන්න ප්‍රතිපදාව යනවා. යට අල්ලන්න තියෙන්නේ මොකද? තේරෙනවද? හොඳයි. අද මායිසන කාටද තේරෙන්නේ? නිර්වාණ සූත්‍රයේ කොටස් හතරකින් මේ විස්තර වුණා. මේ වගේ සූත්‍ර තව කොච්චරද කියන්න කියලා කියන්නේ දැන්. ඒ නිසා මේ හතර ආකාරයෙන් හතර අවස්ථා කොටස් හතරකින් බෙදස් මේ පින්නකු සිටී නිවීම මේ තරම් අගේ කොට සැලකී ඒ වගේම අපිට ලබා ගන්න පුළුවන් බොහෝ පැහැදිලි ත්‍ත්වයක් තියෙන බව පේනවා. එචා මේ අය කවුරුත් එවැනි ත්‍ත්වයක් උදා කරගෙන ඉන්න ආසාව නිසා මේ තරම් උනන්දුකින් මෙහාට එන්නේ. ඉතින් මේ සිටිවිජ වලට මේවා කාවැද්දෙනකොට ඒ අවස්ථාවලදීව මතක් වීම නිසා ඉංග ඩිංග හොවාසකස් වෙනවා. එමනිසාය ජීවිතයේ යහපත ජීවිත වලට වීම පිළිබඳ සතුටටපත් වෙනා ලෝකපාලක ශාසන පාලක පිළි ස්ථාන තත්ත්වයේ ස්ථාන වලට අපා බැසුරු කරන්නා වූ ස්ථාන වලට අධිපති සියලු දිවි රාජ සමුය මේ සතුටටපත් වේවා. තව තවත් මේ උසස් ධර්ම ජීවිත සමුර සම්බන්ධ කරමින් ජීවිත සැනසෙල්ල උදා කර ගැනීම සඳහා දීහෙ උපකාරයක් කළේ සහායක් කරත්තා. ඒ දිවි රාජ සමුහයාට තම තමන් නිමිති පරලෝකීය මෞපිය ආදී ඥාති වර්ගයාට පිළිතුරු දෙන සමිත තම තමන්ට මේ ශක්තිය කාන්තෙන් දුක් නිවාරණා නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා.
මහන්සිවල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන දීවිස්සේ නිත්‍යංග ශාවකයනෝ චත්තාරෝ ධම්මා වට්ටಂತಿ ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාණ සම්පත්ති විනාසේ සම්පත්ති. තවෙ තත්ති ආනන්දියක් තියෙනවා. මේ කැලිකාර සත්‍යය ගැන ලබන අය වේදෙන්දලා අත්කවස පූජා ඔස්සලේ පිටක් බලාපොරොත්තු ක්‍රියා කරන්න සිටිරි වල යදාගත්තා මේ පිටදයි මේ ඇහෙත් දැන්නම් දුන්න ගත්තේ නේද මේ තාත්තාට යෝජන ලබන්න පුළුවන්.